दिन हाँ सर। हाँ आते हुआ උත්තර එවලා තියෙනවා සමහර අය නම් හරි පොඩි පොඩි වැරදි කීපයක් තියෙනවා සමහර අය පොයගේ සර් මගේ එක හරිද පොඩි වැරද්දක් තිබ්බා වගේ සුභාග්යයක් එකේ සර් මගේ එක නම් තිබුණා ඒක පොඩ්ඩක් හරිද කියලා හරි මෙහෙම කරමු මම හදන්න හොඳට බලන්න හරි වර්ගඵලය 616යි කියලා කියන්නේ සම්පූර්ණ රූපය ඒක ඔයාලා තේරුම් ගත්ත හරි සමචතුරස්‍රාකාර කඩදාසියේ දිග සෙන්ටිමීටර 7ක් හා පළල 3.5ක් වූ ඍජු කෝණාස්‍රාකාර කොටස් දෙකක් සුදු පාටින් දක්වා ඇත සුදු පාටින් දක්වා ඇති කොටසේ sorry රෝස පාටින් දක්වා ඇති කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියනවා එතකොට කරන් දෝනේ ළමයි මෙවේ සම්පූර්ණ රූපේ වර්ගඵලයෙන් මේ සුදු පාට කොටස් එකක් නෙමෙයි කොටස් දෙකම අඩු වෙනවා සුදු පාට කොටස් දෙකක් තියෙනවනේ නේ සුදු පාට කොටස් දෙකම අඩු වෙනවා මොකදේ අපිට පුළුවන් වුණා නම් එක සුදු පාට කොටුවක වර්ගඵලය හොයාගන්න දැන් බලන්න එහෙනම් සුදු පාට දුපාට කොටුවේ වර්ගඵල දිග ගුණ කිරීම පළල දවල් උදේ දිග සෙන්ටිමීටර 7යි පළල 3.5 සෙන්ටිමීටර ඒ කියන්නේ පුතේ දශම ගුණ කරාදි කොහොමද ගුණ කරන්නේ දශම නෑ කියලා හිතලා නේද 35 ගුණ කරනවා 7ෙන් හරිනේ රහතරක් 5 35න් 5 දානවා 3ක් ඉතුරුයි රහත්වරක් තුන 21යි 21යි 3යි කී දෙන්නේ 24.5 24.5 නේද සුභාගයක හරි වගේ නේද ආ හරි වා දෙකම ලියලා තියෙනවා නේ මම එකයි දැක්කේ 24.5යි නේ ඔව් සර් 24.5 එකතු වෙන එක ලිව්වේ නෑ මම හදලා බැලුවේ උනාට එන්නේ එකක වර්ගමූලය ඒකේ නුත්‍රේ තමයි ලිව්වේ රයිට් 24.5 වර්ග සෙන්ටිමීටර ඔන්න එකක වර්ගඵලය ඒතර මේ වගේ කොටස් දෙකක් තියෙනවානේ ළමයි එහෙනම් සුදු පාට කොටු දෙකේම වර්ගඵලය 24.5 सेंटीमीटर वर्ग सेंटीमीटर කොටස් දෙකේම වර්ගඵලය පුතේ તો 24.5 මේ එකකනේ ତୁ මේ වගේ තව එකක් තියෙනවා කියන්නේ 49.5 මේ වගේ කොටස් දෙකක් නේද පුතේ તો 24.5 ව දෙකක් කියන්නේ දෙකක් එකට එකතු කරනා හරිනේ 5යි 5යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි ත්‍රිපුදේ මෙතන 41 81 9යි 2යි 2යි 4යි 4යි එහෙම නැත්නම් 49.0 වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ 49යි කියලානේ. දශම දිට ගිලින් දශම දිට තිබ්බාම 49. සුදු පාට කොටු දෙක. එතකොට රෝස පාට කොටුවේ වර්ගඵලය හොයන්න නම් සර්
සම්පූර්ණ රූපයේ වර්ගඵලය 616යි. ඒතර මේ 616න් අඩු වෙන්න ඕන පුතේ 49ක් වර්ග සෙන්ටිමීටර. 490ක් නෙමෙයි හරි. මෙතන 49.0 තියෙනවා. ඒතර 49ක් අඩු වෙන්නේ. අනේ එතන වැරදි තිබ්බ සමහර අය. 490ක් අඩු කරලා තිබ්බා. 49. ඔව්. 49.0 කියලා ලියාගෙන හැදුවත් වැරදිද? නෑ වැරදි නෑ. හැබැයි පුතේ දශම බිංදුව දාන්න ඕනවා පිටිපස්සට. මේ දශම බිංදුව දාන්නේ පිටිපස්සට. ඒතර 600 දාන්න. 600 බිංදුව දාන්න ඕන. 616ට දශම දා ගන්න ඕන. නැත්නම් වැරදි. වැරදි නේද පුතේ? ඒක 616ට දශම බිංදුව දාගෙන නැහැනේ 56 ගණන් කින් නැහැනේ පුතේ. වැරදි. අඩු කරපු ක්‍රමයේ වැරදි මේ දශම දාගෙන. මේ බිංදුව බිංදුවෙන් බිංදුවක් අඩු කරද්දි බිංදුවයි නේ පුතේ. දශම නැහැනේ එතකොට. ආ දශම තිත අඩු කරද්දි බිංදුවමනේ. අඩු කරලා වැරදි. සර් එතකොට ඒක නොදැම්මට කමක් නැහැනේ. නොදැම්මට කමක් නැහැ. දශම බිංදුවනේ. බිංදුවේ වැඩක් නැහැනේ. ඒක දාන්න ඕනේ නැහැ. එහෙනම් අපි මෙහෙම අඩු කරමු. අයින් නමයක් බෑ එහා පැත්තේ එකක් ඉල්ල ගන්නවා. ඒතර පුතේ 16යි නේද? එහෙනම් 16න් 9ක් අඩු වුණාම 7යි. රයිට්. දැන් මෙතන බිඳුව තියෙන්නේ. බිඳුවෙන් 4ක් බෑ එහා පැත්තේ ඉල්ල ගන්නවා 10යි. ඒතර 10න් 4ක් අඩු වුණාම 6යි. 6යි. මෙතන පුතේ 6නේ මේ දැන් තියෙන්නේ 5. 5න් අඩු කරන්න කෙනෙක් නැහැ. 5ම දානවා. 567ක් එන්න ඕන. වර්ග සෙන්ටිමීටර. නැත්තම් 567 දශම බිංදුවක් කියලා එනවා. හරි. පුතේ හදලා තිබ්බා මේ රෝස පාට කොටු දෙක එකට අරගෙන. ඒක හරි. නමුත් ගත්ත ක්‍රමයේ වැරදි පුතේ. මම ඒක හදලා පෙන්නන්නම් වෙනම ඇඳලා. එහෙනම් මෙහෙම එක සුදු පාට කොටු දෙක. මෙන්න මේව සුදු පාට කොටුව තියෙනවා. ඊළඟ සුදු පාට කොටුව මෙහෙම තියෙනවා. मेतन हतायतन तुनाय दशम पहाई मेपेत हताई मेतन तुनाय दशम पहाई मे रूप दिखे दिगदा हतरा कि दिग एक रूप दिख हतम तम आदमी मैं अनीपेत तम आई मे पे तुम्हें दशम पहा वो देखा क्या ना हाथ आई गेले तुम्हें दशम पहा वो देखा खाता है हतमेंगे තම එක හදලා ඉන්නවද නැහැ මේ පාඩම තව ඉතුරු වෙලාමයි අපි එකපාරම කරන්නේ නැහැ එහෙම වත් එක්ක වලට අමාරු වෙනවා ගෙදරින් මෙන්න මේ 8 වෙනි ගාන හදන්න ඕන හරි 8 වෙනි ගාන හදන්න රෝමිලා අර 57 පිටුවේ පළවෙනි ගානයි දෙවෙනි ගානත් හදන්න. දැන් අපි 3 ඉඳලා නැහැ දුවේනේ. 3 4 නේ කරේ. 3 වෙනි ගානෙන් කරේ පළවෙනි ගාන සහ දෙවෙනි ගාන හදන්න. අරූප ඇඳලා තියෙන්නේ පුතේ. පළවෙනි ගාන දෙවෙනි ගාන සහ 8 වෙනි ගාන. ඔන්න ඔය ටික තමයි කරන්න. 5 ඒක නම් අවශ්‍ය නැහැ පුතේ වග්ගුව ඒක. ඉතින් බලස් නැගික. एक ओन है कमक ने पहा हजूर ने तुम्हारा दिग्गज पाल ले वार्ग पाल ये दी ला
සර් මොන ගණන් හදන් දුන්නේ කැඩි කැඩි ඇහුනේ කමන්නේ පස්සෙනි ගණන් හදන් පුතේ ඔය අභ්‍යාසයේ කරපු නැති ඉතුරු ගණන් සියල්ලම හදන්න පස්සෙනි ගණන් හදන්න කමන්නේ excuse me sir දැන් ඇහුනේ නැද්ද ආ දැන් නම් ඇහුණා සර් ඔය අභ්‍යාසයේ ඉතුරු ගණන් සියල්ලම හදන්න කරපු නැති ටික නේ එනම් පුතේ අපි ඔය කරපු ටික මතකයි නේද ඔව් සර් අර ඒ කරපු ටිකේ ගැටලු තියෙනවද නෑ සර් හොඳයි එහෙනම් අපි අදට නවත්තමු ආයුබෝවන්